ආයුබෝවන් පුංචි දුවේ පුතේ පිළියන්දර අධ්‍යාපන කලාපයේ YouTube කෘතමී channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා මම මාම්පි කනිෂ්ඨ විද්‍යාලයේ සමාධි නිවර්තනා කෘතමී අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගමනාගමනය කියන මාතෘකාව යටතේ පොදු වාහන සහ පොදු මාර්ග ගැන අපි පුංචි ගීතයක් ගායනා කළෙමු ඊට කලින් තෙසනම පොටි අපි දුව යනවා කොහෙද සැඟවි එළියට එනවා උදේ පන්දර පාසල් යන්නට පසයක් ඇවිදින් කතා කරනවා මේ පොඩි පස්රිය ඔබේය හිතලා කුරුටු කෑම හොඳ නැහිරි ඇඳලා අසුන් කඩා බිඳ තමානු යන්නේ උපේය මේ බස්රිය රැකගන්නේ උපේය මේ බස්රිය රැකගන්නේ ලස්සනයි නේද පුතේ ගීතය ඉතින් මේ ගීතේ තව තියෙනවා නමුත් කාල වේලා මදි නිසා මම ඒක ගැන කියන්න යන්නේ නැහැ ඔයාලා මේ ගීතේ හොයාගෙන රස විඳින්න හොඳයි පුතේ අද අපි මුලින්ම කතා කරමු ගමනාගමනය කියන්නේ මොකද්ද කියලා මාතෘකාව ඇහුවම බය වෙන්න එපා අපි හඳුනගමු අපි එදිනදා විවිධාකාර ගමන් බිමන් යනවනේ පාසල් එනවා අපහු ගෙදර යනවා එතකොට අම්මලත් එක්ක කොහේ හරි ඇවිදින්න යනවා අපහු ගෙදර යනවා මේ විදිහට මිනිස්සු එක තැනකට ඉඳලා තවත් තැනකට යාම සහ නැවත ආපහු ඒම මේ විදිහට යාම සහ ඒම දෙකම එක අපි කතා කරනවා එකට ගමනාගමනය කියලා ඉතින් පුතේ එක තැනක ඉඳලා මිනිස්සු කොහොමද තව තැනකට යන්නේ ඔව් අපිට පයින් යන්නත් පුළුවන්. හැබැයි අපි එක තැනක ඉඳලා තව තැනකට යන්න. නැත්තම් ගමනාගමනයට අපි පාවිච්චි කරනවා වාහන. ඔයාලගෙන් වාහන මොනවද කියලා ඇහුවොත් ඔයගොල්ලෝ ගොඩාක් නම් කියයි. බස්, දුම්රිය නැත්තම් කෝච්චිය, එතකොට බයිසිකල්, මෝටර්සයිකල්, ත්‍රීවිල්, ස්කූටි නේද පුතේ. ඊට පස්සේ කාර්, වෑන්, නැව්, වන්යාන මේ වගේ වාහන ගොඩාක් ඔයාලා දන්නවා. ඉතින් මේ වගේ වාහන ගොඩක් සමහරක් සෙල්ලම් වාහනත් ඔයාගේ ගෙදර ඇති. ඉතින් ඔයාට පුංචි ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. ඔයාගේ ගෙදර තියෙන මේ වගේ සෙල්ලම් වාහන ටිකක් එකතු කරගන්න. එකතු කරගෙන ඒවයෙන් පොදු වාහන සහ පෞද්ගලික වාහන වෙන් කරන්න. මොනවාද පුතේ පොදු වාහන කියන්නේ? මේක කරන්න දැන් ඔයාට තේරෙන්නේ නැහනේ. හොඳයි අපි එහෙනම් ක්‍රියාකාරකමට කලින් පොඩ්ඩක් අඳුරගෙනෙමු මොනවාද පොදු වාහන කියන්නේ කියලා. හොඳයි පුතේ පොදු වාහන කියන්නේ මෙන්න මේ වගේ දේවල් පොදු වාහන අඳුන ගන්න ලක්ෂණ ටිකක් තියෙනවා එකක් තමයි පොදු වාහන වලට වයස් ભેදයක් දුප්පත් පොසත් ભેදයක් ජාති ආගම් ભેදයක් ඒ වගේ ભેද නැතුව ඕනම කෙනෙක්ට මේ පොදු වාහනයක නිදහසේ යන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු බස් එකක් ගමු බස් එක ඔයා පුංචි ඔයා වයසයි එහෙම කියලා බස් එක යන්න බෑ කියලා කවුරුත් කියන්නේ නෑ නේද එතකොට දුප්පත් ඔයා පෝසත් ඔයා අරාගමේ මේ ආගමේ ඒක නිසා බස් එක යන්න බෑ කියලා කියන්නෙත් නැහැ ඉතින් ඒක නිසා එතකොට බස් එක කියන්නේ පොදු වාහනයක් එතකොට පුතේ මේක මම තිස්සෙන් මතක තියාගන්න ඕන පොදු වාහනවල යන්න කිසිම ભેදයක් නැහැ කියන එක ඒ වගේම තමයි පුතේ මේ පොදු වාහන කාල සටහනකට අනුව තමයි ධාවනය කරන්නේ. එතකොට ඔයා දන්නවා ඔයා යන බස් එක ඩිපෝවෙන් යනකොට ඒගොල්ලෝගේ කාල සටහනක් තියෙනවා. මේ වෙලාවට යන්නේ මේ බස් එක. එහෙම එහෙම කාල සටහනක් තියෙනවා. ඒ වගේම පුතේ ඔයා කෝච්චියේ නැත්නම් දුම්රිය ගිහින් තියෙනවා නම් දන්නවා දුම්රිය ස්ථානයකට ගිය වෙලාවට කියනවා මේ දුම්රිය ළඟා වෙන්නේ මේ වෙලාවට. ඊගාවට මේ වෙලාවට මේ දුම්රිය පිටත් වෙනවා. මේ විදිහට මේ කාල සටහනක්කට අනුව තමයි මේ වගේ පොදු වාහන ධාවනය වෙන්නේ. එතකොට ඔයා පිට රටකට ගිහින් තියෙනවා නම් ගුවන් යානයකින්
ගුවන් තොටුපළේදීත් මේ දේම මේ විදිහටම වෙනවා. මේ වෙලාවට මේ ප්ලේන් එකේ එනවා. මේ වෙලාවට තමයි මේ ප්ලේන් එක පිටත් වෙන්නේ. ඉතින් කාලසටහනක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පුතේ ගාස්තුවක් අය කිරීමක් කරනවා මේ පොදු වාහනවල. ඔයා ඔයාට මතක ඇති බස් එකක ඔයා අම්මත් එක්ක ගිය වෙලාවක ටිකට් එකක් කඩනවා. ඔයා මුදලක් දීලා එතකොට ඒකට ටිකට් එකක් දෙනවා. ඉතින් ඒ කියන්නේ බස් එකේ ගාස්තුවක් අය කරනවා කියන එක. එතකොට ඔයා කෝච්චි එක ගිහිල්ලා නම් ඔයාට ඒකත් මතක ඇති මේ විදිහට සල්ලි දීලා ටිකට් එකක් ගන්න වෙනවා. ඒ වගේම තමයි පුතේ ගුවන් යානයක යනකොටත් අපි මුදල් දීලා ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් මේ වගේ පොදු වාහනවලදී හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ ඒවැයි ගාස්තුවක් අය කරනවා කියලා. නැවක යනවා නම් ඒත් ගාස්තුවක් අය කරනවා. ඉතින් පුතේ ඒ වගේම තමයි මේ පොදු වාහන නතර කරන ස්ථාන තියෙනවා. අපිට හිතෙන හිතෙන තැන්වල පොදු වාහන නවත්තන්න බෑ. ඔයා උදේට යන බස් එක වෙන වෙන අතුරු පාරවල හරවල තැන් තැන්වල නවත්තන්නේ නැහැ. ඒක යන පාරක් තියෙනවා. එතකොට බස් එකක් නම් නවත්තන්න ඕන බස් නැවතුම් පොලක. ඔයා දැකලා ඇති බස් එක සලකුණක් එක්ක ඒ සංකේතය එක්ක බස් එකක් නවත්තන තැන් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ තැන්වල විතරයි බස් නවත්තන්න පුළුවන්. හිතෙන හිතෙන තැන්වල නවත්තන්න බෑ. ඒ වගේම තමයි දුම්රිය. එහෙම නැත්නම් කෝච්චිය නවත්තන්නේ දුම්රිය ස්ථානයක් තියෙනවා නම් එතන තමයි නවත්තන්නේ. තැන් තැන්වල දුම්රිය නවත්තන්නේ නැහැ. ඒ වගේම තමයි පුතේ එතකොට ගුවන් යානයක් කොහෙද නවත්තන්නේ? ගුවන් යානයක් නවත්තන්නේ ගුවන් තොටුපළක. එතකොට නැව් නවත්තල තියෙන්නේ වරායක. ඉතින් මේ වගේ මේ වාහන පොදු වාහන ගත්තොත් පොදු වාහන නවත්තන විශේෂ ස්ථාන තියෙනවා. තැන් තැන්වල පොදු වාහන නවත්තන්න බෑ. ඉතින් ඒ වගේම තමයි පුතේ මේවා ගමන් කරන විශේෂ ගමන් මාර්ග තියෙනවා. බස් එකක් ගත්තොත් බස් ගමන් කරන ගමන් මාර්ග තියෙනවා. ඉතින් ඒ ගමන් මාර්ගවල විතරයි මේ බස් රථ ගමන් කරන්නේ. එතකොට දුම්රිය ගමන් කරන්නේ රේල් පාර අපි දන්නවා නේද? ඉතින් මේ වගේ ඉතින් අපේ ගෙවල් වල තියෙන චූටි චූටි අතුරු පාරවල මේ පොදු වාහන ගමන් කරන්නේ නැහැ. ඉතින් මේවා ගමන් කරන්නේ මහා මාර්ගවල ගොඩක් වෙලාවට පොදු මාර්ගවල. ඉතින් පුතේ මේ වගේ පොදු වාහන වලට තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. ඉතින් මේ පොදු වාහන ගැනනේ අපි කතා කරේ. එතකොට එහෙනම් පෞද්ගලික වාහන කියන්නේ මොනවාද? ඒවයේ මෙන්න මේ වගේ දැන් අපි කියවනේ පොදු වාහනවල ભેදයක් නැහැ ඕන කෙනෙක්ට යන්න පුළුවන් කියලා. හැබැයි ඔයාගේ ගෙදර තියෙන ත්‍රිවිල් එකක් හරි නැත්නම් බයිසිකලයක් හරි තියෙනවා කියලා හිතන්න. මේකේ පාර යන ඕන කෙනෙක් ඔයා නැග ගන්නවද? නැහැ. එතකොට ඔයාගේ ගෙදර වාහනයක්, එතකොට කාර් එකක්, වෑන් එකක්, බයිසිකලයක් තියෙනවා නම් මේ කියන්නේ ඔයා විතරයි. ඔයා එතකොට ගාස්තුවක් අය කරගන්නේ නැහැ. ඔයාගේ ගෙදර අය ඔයාගෙන් සල්ලි ගන්නෙ නැහැ. එතකොට ඔයාට කාලසටහනකුත් නැහැ. ඔයගොල්ලන්ට පවුලේ අයිට හිතෙන වෙලාවකට යන්න පුළුවන්. එතකොට වාහනේ නතර කරලා තියෙන විශේෂ ස්ථානයකුත් නැහැ. ඒ කියන්නේ ඔයාලට කඩේකට යන්න හිතුනොත් එතන නවත්වනවා. තව කොහේ හරි විනෝද වෙන ස්ථානයකට යන්න හිතුනොත් එතන නවත්වනවා නේද? මේ වගේ විශේෂ ස්ථාන නැහැ ඒ වාහන නවත්තන්න. ඒ වගේම තමයි මාර්ග නීති වලට අනුව වාහන නතර කරන්න බැරි ස්ථාන තියෙනවා. ඒ තැන්වල අර අනිත් ස්ථානවල නතර කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගමන් මාර්ග. ඒ වැයත් බාධකයක් නැහැ පෞද්ගලික වාහන වලට. එතකොට පුතේ දැන් ඔයාට පැහැදිලි වෙන්න ඕනේ පොදු වාහන කියන්නේ මොනවද, පෞද්ගලික වාහන මොනවාද කියලා. ඉතින් පොදු වාහන ඔයා දැන් අඳුනගත්තනේ. එහෙනම් අර මම මුලින් දුන්න වගුව දැන් ඔයාට පුරවන්න පුළුවන්. ඊළඟට මම ඔයාට කියලා දුන්න මේ පොදු වාහන හැමතැනම නවත්වන්නේ නැහැ, මේවා නවත්වන විශේෂ ස්ථාන තියෙනවා කියලා. අන්න ඒක මතක් කරගෙන මෙන්න මේ පුංචි වගුවත් පුරවන්න. ඊළඟට අපි කතා කරමු පුතේ පොදු වාහන ගැන කතා කරන්නේ. අපි ඊළඟට කතා කරමු පොදු මාර්ග ගැන. පොදු මාර්ගවල ලක්ෂණත් අර පොදු වාහන වගේම තමයි පුතේ. ජාති ආගම් දුප්පත් පොසත් වයස් ભેදයක් නැහැ ඕනම කෙනෙක්ට පොදුවේ පොදු මාර්ගවල යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මාර්ග අයිති වෙන්නේ කාටද? රටේ මහ ජනතාවට. ඉතින් මහ ජනතාව වෙනුවට මේකේ අයිතිය මේක නඩත්තු කරන්නේ ඔක්කොම කරන්නේ රජය විසින්. එතකොට මේ පොදු වාහන අපි හැමෝටම අයිති. අපි කෙනෙක්ට විතරක් නෙමෙයි මුළු රටේ හැමෝටම අයිති මේ පොදු මාර්ග.
ඉතින් පුතේ මේ පොදු මාර්ගවල පොදු ප්‍රවාහන සේවායේ කියන්නේ බස් රථය වගේ දේවල් යන නිසා නිතරම මිනිස්සු ගොඩක් ගැවසෙන්නේ මේ පොදු මාර්ගවල. ඉතින් මේ පොදු මාර්ගවල ඒක නිසා කඩසාප්පු සහ ප්‍රවාහන පහසුකම් මේ දේවල් හැමදේම පහසුකම් තියෙනවා මේ පොදු මාර්ගවල. ඒ වගේම තමයි මේවැය ගමන් කරනකොට තියෙනවා මාර්ග නීති. ඒ වගේම මාර්ග සලකුණු තියෙනවා මේවා අනුකූලව තමයි මේවා අනිවාර්යෙන් පිළිපදින්න ඕන මේ පාරක ගමන් කරනවා නම්. එහෙනම් පුතේ පොදු මාර්ග අඳුනගත්තනේ. පෞද්ගලික මාර්ග කියන්නේ මොනවාද? අයිති එක පුද්ගලයෙක්ට හරි නැත්නම් කණ්ඩායමකට හරි අයිති පාරවල් තියෙනවා. ඒවට අපි කියන්නේ පෞද්ගලික පාරවල් කියලා. මතක් කරගන්නකෝ, ඔයාගේ ගෙවල් වලට යන පාර චූටි පාරක් තියෙනවා නම් ඔයාගේ ගෙදරට විතරක් එන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ගෙවල් කිහිපයකට විතරක් එන්න පුළුවන් චූටි පාරවල්. ඉතින් මේ පාරවල් ගොඩක් වෙලාවට මේ ඕනම කෙනෙක්ට නිදහසේ ඉන්න බෑ. ඒ පාර අයිති අයට විතරයි නිදහසේ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවයි නඩත්තුව කරන්නේ ඒ අය විසින්ම තමයි. ඉතින් පුතේ පොදු මාර්ග නැති වුණොත් අපිට මොනවාද වෙන්න පුළුවන් හිතන්නකෝ. ඔයා දැන් උදේට ඉස්කෝලේ ගාව තියෙන බස් එක යන පාර නැති වුණොත් එහෙම අපි කොහොමද ඉස්කෝලේට එන්නේ? ඒක වෙන කෙනෙක්ට අයිති කෙනෙක් අයිති පාරක් වුණොත් එහෙම එයා කිව්වොත් මේ පාරේ ඔයගොල්ලෝ යන්න බෑ කියලා අපි කොහොමද ඉස්කෝලේට එන්නේ? ඉතින් මෙන්න මේ වගේ පොදු මාර්ග නැති වුණොත් අපි කාටත් අපේ අපිට වාහන තිබුණත් ගමන් බිමන් යන්න දුෂ්කරතා ඇති වෙනවා. අපේ වාහනේ ඒ පාරේ යන්න දෙන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි පොදු මාර්ග නැති වුණාම ඉතින් ඒ වෙනත් මාර්ග හොය හොය යන්න වෙනවා. ඉතින් අනතුරු සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මේක නිසා පුතේ පොදු මාර්ග අපිට අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි පොදු වාහන නැති වුණොත් අපිට මොනවාද වෙන්න පුළුවන්? ඔයාට ඉස්කෝලේ, ඔයා හිතන්න ඔයා උදේට ඉස්කෝලේ එන බස් එකක නම් එන්නේ, පාරේ බස් එකේ නම්. ඒ බස් එක නැති වුණොත් එහෙම ඔයා කොහොමද ඉස්කෝලේ එන්නේ? ඕ, පාසල් යෑමේ දුෂ්කරතා ඇති වෙනවා. ඉතින් පුතේ ඒ වගේම තමයි පොදු බස් රථ දුම්රිය වගේව නැති වුණොත් ඔයාගේ ගෙදර වාහනයකුත් නැත්නම් මොකද වෙන්නේ? ඔයාට පයින් එන්න සිද්ධ වෙනවා. මේ වගේ පයින් එනකොට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් වැඩට යන අයට වැඩට යන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ ඉදිරිදා කටයුතු හැමෝගෙම අඩපණ වෙනවා මේ පොදු වාහන නැති වුණොත් අපිට. ඒ වගේම තමයි පුතේ. ඉතින් පොදු වාහන නැත්තම් යන්න විදිහක් තියෙන්න ඕනේ. ඉතින් හැමෝම එතකොට තමන් පෞද්ගලික වාහනයක් අරන් පාරට එන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ? පාරේ මාර්ග තදබදේ වැඩි වෙනවා, අනතුරු වැඩි වෙනවා, ආරක්ෂිත බව අඩු වෙනවා. ඉතින් මේ වගේ පොදු වාහන නැති වුණොත් අපිට විවිධාකාරයේ කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ නිසා පොදු මාර්ග පොදු වාහන කියන්නේ අපිට ලැබිච්ච සම්පතක්. අපි මේවා රැක ගන්න ඕනේ. ඉතින් ඒක නිසා පුංචි කාලේ ඉඳලා අපි මේ පොදු මාර්ග පොදු වාහන වගේ පොදු දේපල රැක ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් පුතේ රැකගන්නේ කොහොමද? ඇයි මේවට කොහොමද හානි සිද්ධ වෙන්නේ? අපි ඒකත් හඳුනගමු. ඉතින් මේ පොදු වාහන පොදු මාර්ගවල හානි සිද්ධ වෙන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. එකක් තමයි මාර්ගවල ගල් ගැලවී යාම. ඇතැම් පුද්ගලයෝ එක තැනක මාර්ගවල කැඩලා තියෙනවා නම් උතන්ට පයින් ගහගෙන යනවා. තව ටිකක් ගල් ටික ගැලවෙනවා. ඉතින් මේ වගේ වැඩ කරන අය ඉන්නවා. ඒ වගේම තමයි ඕගොල්ලොත් සමහක් විට කරනවා ඇති මාර්ගවල සෙල්ලම් කරනවා ළමයි. මේක නම් හරිම නරක වැඩක්. මොකද මේ වගේ දැන් මේ බලන්න මේ ළමයි ටික ක්‍රිකට් ගහනවා මේ පින්තූරේ පේන රූපේ. ඉතින් ඒ රූපේ පේන ළමයි ටික ක්‍රිකට් ගහනකොට මේ බෝලේ ගිහිල්ලා බස් රථයක වීදුරුවක වැදුනොත් ඒ බස් රථයට හානියක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේක කාගේ හරි මූණක වැදුනොත් එයාට අනතුරක් සිද්ධ වෙනවා. ඉතින් පුතේ ඒක නිසා මේ පාරවල සෙල්ලම් කිරීම හොඳ නැහැ. ඔයාලටත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්, අනිත් අයටත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. එතකොට පොදු වාහනවලටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් අය නරක ළමයි පොදු වාහන වලට ගල් ගහනවා. ඉතින් මේ වගේ නරක දේවල් ඕගොල්ලෝ නම් පුරුදු වෙන්න එපා. පාරේ සෙල්ලම් කරන්න, පොදු වාහන වලට ගල් ගහන වගේ නරක දේවල් ඕගොල්ලෝ නම් කරන්නේ නැහැ නේද? ඉතින් පුතේ ඊළඟට පොදු වාහනවලට හානි සිද්ධ වෙන තවත් විදිහක් තමයි මේ බස් රථවල ඔයගොල්ලෝ දැකලා ඇති අසුන් ඉරලා තියෙනවා සමහරක් අය. ඒ වගේම තමයි අසුන්වල කුරුටු ගානවා, එක එකව ලියනවා. ඉතින් මේකත් බොහොම නරක පුරුද්දක්. අපි අර මුලින් කිව්ව ගීතේත් ඒ ගැන සඳහන් වුණා නේද? ඒ වගේ දේවල් කවදාවත් ඔයගොල්ලෝ කරන්න එපා.
තවත් නරක පුරුද්දක් තමයි පුතේ මිනිස්සු ගාව තියෙන මාර්ගවලට කැලි කසල ගෙනල්ලා දානවා. ගෙවල් වල තියෙන කුණු ටික ඔක්කොම පාරට ගෙනත් දානවා. ඉතින් මේකත් ගොඩාක් නරක දෙයක් පුතේ. ඉතින් ඒකෙන් මොකද්ද වෙන්නේ මේ පාරවල් වල කුණු ගොඩ ගැහිලා කාණු හිර වෙලා ඊට පස්සේ පාරවල් ගම් වතුර වගේ තත්වයක් ඇති වෙනවා. පාරවල් යට වෙනවා වැස්සට මේ පාරවල් යට වෙලා ගමනාගමනය අපහසු වෙනවා. ඉතින් මේක නිසා මේ වගේ නරක දේවල් කරන්න එපා. ඉතින් පොදු වාහන පොදු මාර්ග රැක ගන්න නම් අපි අර මුලින් කිව්ව නරක දේවල් කරන්නේ නැතුව ඉන්න ඕනේ. කියන්නේ පොදු මාර්ගවලට කසලගෙන විද්දාන්නේ නැහැ, මාර්ගවල සෙල්ලම් කරන්නේ නැහැ, පොදු වාහන අපවිත්‍ර කරන්නේ නැහැ. එතකොට අනාරක්ෂිත දේවල් පාරේ දැක්කොත් අපි ඒක අයින් කරගන්න උදව් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි එදා එදා පාරේ යනකොට පාරේ කුණු දාන්න හොඳ නැහැ තැන් තැන්වල. මතක තියාගන්න අම්මලත් එක්ක ට්‍රිප් එකක් යනකොට අම්මාත් එක්ක හවස ඉස්කෝලේට හරියනකොට මලරන් දෙන එක එක දේවල් කාලා පරි තැන් තැන් වල කුණු දාන්න නම් එපා. ඒ කුණු දාන්න ඔයාලා මතක තියාගන්න චූටි කාලේ ඉඳලම පුංචි බෑග් එකක් අරගෙන යන්න. ට්‍රිප් එකක් යනකොට හෝ වේවා ඔයාලා කොහරි යනකොට හැමතිස්සෙම මේ අහක දාන කුණු ටික මේකට දාන්න අමතක කරන්න එපා. ඉතින් පුතේ මේ විදිහට අපි පොදු වාහන සහ පොදු මාර්ග රැක ගන්න ඕනේ. ඉතින් පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා. ඔයාගේ ඉස්කෝලේ ඉස්සරහා තියෙනවනේ මාර්ගයක්. ඉතින් මේ මාර්ගය පවිත්‍රව තබා ගන්න. මේකේ සමහරක් වෙලාට කිලිටු වෙලා කුණු දාලා අපවිත්‍ර වෙලා තියෙන තැන් තියෙනවා. මේ තැන් පිරිසිදුව තියාගන්න. ඔයාට කරන්න පුළුවන් දේවල් ලියන්නකෝ ලැයිස්තුවක්. එතකොට ඔයා මං කිය දුන් දේවල් හිතලා කීපයක් ලියන්න. ඊළඟට තියෙන පුතේ ආයමත් කියන තියෙන අපි මේ පොදු දේපල රැක ගන්න ඕනේ. මොකද මේවා අපිට ලැබිච්ච සම්පත්. සම්පත් මේවා අපිට කෙනෙක්ට විතරක් නෙමෙයි අයිති, මුළු මුළු රටේ ඉන්න ජනතාව හැමෝටම අයිති. ඉතින් අපි මේවා නාස්ති කරා කියන්නේ ඊගව අයටත් මේවා නැති වෙනවා, ඊට පස්සේ රජයට තව සල්ලි ඕන වෙනවා මේවා අපව හදන්න. ඒක නිසා මේ වගේ දේවල් නාස්ති කරන එක කරන්න එපා. ඒක ලොකු අපරාධයක්. ඒක නිසා පුතේ පුංචි කාලේ ඉඳලා පොදු දේපල රැක ගන්න අපි හිතා ඊග මෙම පාඩමේ ඊළඟ කොටසෙන් අපි තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.